සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අද දින පවත්වනු ලබන මාර්ගගත දේශනය සමඟ සම්බන්ධ වන සියලු දෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශයේ දර්ශන සංගමයේ වෙනුවෙනුත්, එවැගේම මෙම දේශන මාලාව සංවිධානය කරන අපේ අනික් පාර්ශවකරුවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය වෙනුවෙනුත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම මේ දේශනයේ 18 වැනි ඉරිදා, කියන්නේ ගිය සති ඉරිදා තමයි පවත්වන්නට යෙදුනේ. නමුත් අපේ දේශකතුමියට තිබුණු යම් කරදරකාරී අවස්ථා කිහිපයක් නිසා අද දිනයට කල් තැබුවා. ඒ ප්‍රශ්න තාමත් විසඳී නැතත් එතුමිය ඉතාමත්ම කැමැත්තෙන් ඉන්නවා අද දේශනය පවත්වන්නට. ඒ නිසා අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී සිව්වන්දි සමඳ රහේවා සම්මහත්මියට අද දින මෙම දේශනය පැවැත්වීම සඳහා සම්බන්ධ වීම සම්බන්ධ. අපි කලින් අවස්ථාවලදී මතක් කරා වගේ ඇත්තටම මෙම දේශන මාලාවේ මූල බීජය ඇති වෙන්නේ ගිය වසරේ, කියන්නේ 2023 වසරේ ලෝක දාර්ශනික දිනය නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුව මගින් එක් දින සමුළුවක් පවත්වනු ලැබුවා. එහි මාතෘකාව වුණේ ජර්මානු දර්ශනය සහ පෙරදිග දර්ශනය අතර තියෙන සම්බන්ධතා පිළිබඳව තෝරාගත්තු මාතෘකා කිහිපයක් ඇතුළෙන් අපේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් ප්‍රමුඛව තවත් විද්වතුන් කිහිප දෙනෙක් සම්බන්ධ වී පවත්වපු දේශන මාලාව. ඒ දේශන මාලාව මාර්ගගතව පවත්වන්නට ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය සුමේද වීරවර්ධන මැතිතුමා යෝජනා කරා. ඒකට අපට තාක්ෂණික වශයෙන් සහාය ලබා දෙනවා පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනය. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනයට ස්තුතිවන්ත වෙන්නට ඕන. ඉතින් අද දිනේ මම තව දුරටත් කාලය ගන්නේ නැතුව දේශනයේ සම්බන්ධයෙන් වචනයක් දෙකක් මතක් කරනවා නම්, අද දේශනයේ පවත්වන දේශකවරිය සෙව්වන්දි සමදරා හේවා සම්මහත්මිය, එතුමිය දර්ශන අධ්‍යයනාංශය ශාස්ත්‍ර පීඨයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරනවා. එතුමිය සිය පළමු උපාධිය, ඒ කියන්නේ ශාස්ත්‍රවේදි උපාධිය, දර්ශන ගෞරව සාමාර්ථ සහිතව ලබා ගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. ඉන් පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියද එතුමිය ලබාගෙන තියෙනවා. එවාගේම එතුමි ඉතා දක්ෂ කීර්තිමත් ශිෂ්‍යාවක විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය අවසන් කරනවා. එහිදී එතුමිය රන් සම්මානය ලබා ගන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එතුමියගේ තිබුණ ඒ සියලු දක්ෂතා පදනම් කරගෙන. ඉතින් එතුමිය අපේ ශිෂ්‍යුන් අතරත් ඉතා ජනප්‍රිය දේශකවරයා. ඉතින් එතුමිය අද යම් කරදර බාධක හමුවේ වුණත් අද සම්බන්ධ වී සිටිනවා. එතුමි මේ නිසා විශේෂයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේදී. එතුමිය අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආතර් ෂෝපන්හාවර් සහ බුදුසමය. මම හිතනවා ෂෝපන්හාවර් දාර්ශනිකයාගේ චින්තනය කෙරෙහි බුදුසමය ආභාෂයක් තිබෙන බව අපි ඉගෙනගෙන තිබෙනවා. අපේ දර්ශන ඉගෙන ගන්නා කාලයේත් ඒ සම්බන්ධයෙන් අපට යම් අදහස් අපේ ආචාර්යවරුන් විශේෂයෙන්ම මහාචාර්ය ධර්මසිරි මැතිතුමාම අපට උගන්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණ තවදුරටත් තහවුරු වෙන ආකාරයේ දේශනයක් අපි අද බලාපොරොත්තු වෙනවා සෙව්වන්දිය සමදරා හේවා සම්මහත්මියකින්. තවදුරටත් කාලය ගන්න නැතුව මම කැමති සෙව්වන්දි සමදරා හේවා සම් කථිකාචාර්ය තුමියට තම දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කරන්න. බොහොමත්ම ස්තුතියි.
dapatkan sampai sama teman-teman. Ada sampai teman-teman. Ada macam yang terlihat ini, ini malah juga tadi semua lainnya. Sewa teh sabde mati wae dia. Dan yang ada sir. Tawat mati tiap wedi karena balan. Dan hari besok. Ah, dek karena tuh hari. Abe mage mahatu kawan ni ate shopper dhava saha mudu samaya kiyana mahatu kawa. ඉතින් මෙහිදී මම මුලින්ම කැමති කවුද මේ ආතර් ශෝභනව කියන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද සර්? ඔව් ෂෙයා වෙලා තියෙන අපට පේනවා PDF එක ගන්න නේද ඔව් හරි හරි ඔසර් කොහෙද මේ ආතර් ෂෝපෙන්හාවර් කියන්නේ ජර්මන් දාර්ශනිකයෙක් අපි දන්නවා. ඉතින් 1788 වර්ෂයේ පෙබරවාරි මාසේ මේ ආතර් ෂෝපෙන්හාවර් ඩැන්සිග් නුවර උපත ලැබුවා. මූලිකවමගේ අපි ජීවිතය ගැන කතා කළොත් ඔහුගේ පියා දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔහුගේ පියාට අවශ්‍ය වෙලා තිබුණේ ෂෝපෙන්හාවර්ට මේ වෙළඳ ව්‍යාපාර කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න. ඉතින් මේ නිසා ෂෝපෙන්හාවර්ගේ ළමා කාලයේ අධ්‍යාපනය තරම්ම විධිමත්ව ප්‍රමාණිකූල පාස්ටාගෙන යන්නට බැරි වුණා. කොහොමනම් ඒ කියන්නේ ඔහු ඉගෙන ගත්ත පාසලේ ආගමික කටයුතු වලට අනවශ්‍ය තරම් දීර්ඝ කාලයක් වැය කරපු නිසා උදේ ආගමික පැතිකඩ පිළිබඳ තරම් කලකිරීමකට තමයි ලක්ව සිටින්. ඉතින් මේ කාල සීමාවෙදී ඔහු අවුරුදු 16ක් පමණ වන කාල සීමාවෙදී ඔහුට ඉතාමත් දුක්ඛිත දේවල් වලට මුහුණ දෙන්නට සිදු වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු ජීවිතයේ දුක්ඛදායක බව පිළිබඳව සිත යොමු කරන්නට සිදු වුණා. ඉතින් ඒ වගේම ඒ කාල සීමාවේදී විශේෂයෙන්ම බටහිර රටවල ජීවත් වූ ඒ දිලිඳු ජනතාවගේ දුක් පීඩා දැක්වීමෙන් පස්සේ මොහුගේ සිත තවත් දුක්ඛදායී බවට පත් වුණා. ඉතින් කෙසේ වෙතත් මොහු මේ ව්‍යාපාර කටයුතු වල යෙදී ඒ සම්බන්ධවත් කලකිරීමෙන් පසුව ඔහුට ආසාවක් ඇති වුණා ග්‍රීක ලතින් වගේ භාෂාවල් අදාළලා ඉදිරියට යන්න. ඔහු ඉන්පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඒ විශ්වවිද්‍යාලයේදී වෛද්‍ය විද්‍යාව තමයි ඔහු හදාරන්නට උත්සාහ කළේ. කොහොම නමුත් මේ වෛද්‍ය විද්‍යාව හදාරන කාල සීමාවෙදී ඔහු පොතක් මේ ලියලා තියෙනවා දෘෂ්ටිය සහ වර්ණීය පිළිබඳ. කොහොම නමුත් දෙවන වසරේදී ඔහු විශ්වවිද්‍යාල අධ්‍යයන කාල සීමාවෙදී ශුල්ෂේ කියන මහාචාර්යවරයාගෙන් දර්ශනය පිළිබඳ ඉගෙන ගත්තා. කොහොමදත් මේ ප්ලේටෝ සහ කාන් කියන දාර්ශනිකයන්ගේ බලපෑම මුහුට ඒ විශ්වවිද්‍යාලය යන කාලයේදී ඉතාමත් දැඩි ලෙස සිත් ඇදගන්නා සුළු දර්ශනයන් දෙකක් වුණා. ඒ හේතුවෙන් මුලින් විඤ්ඤාණවාදී දාර්ශනිකයෙක් වුණා. කොහොම නමුත් තීෂේ හෙගල් වගේ අයගේ දර්ශනයන් කියවීමෙන් පස්සේ ඔහු මේ විඤ්ඤාණවාදයට එරෙහි වුණා කියලා සඳහන් වෙලා තියෙනවා පොත්පත්වල. ඒ වගේම ඔහු 1813 අපි ඔහුගේ කෘතීන් ගැන කතා කළොත් on the fourfold root of the principle of sufficient reason කියන ඔහුගේ ආචාර උපාධි නිබන්ධනය අපි කියනවා සෑහෙන තර්කය පිළිබඳ මූලධර්මයේ චතුර්විධ මූලය කියලා. ඒ වගේම මොහු 1814 ගොස් ෂෝපනාව
අවුරුදු හතර කියන කාල සීමාව තුළදී ලෝකය අධිෂ්ඨානය සහ සංදර්ශකය වශයෙන් ග්‍රන්ථයක් සම්පාදනය කරා. The World as Villain Representation කියන කෘතිය තමයි ලෝකය අධිෂ්ඨානය සහ සංදර්ශකය වශයෙන් කියන කෘතිය. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ අද අපේ මාතෘකාව වුණේ ෂොපනාව සහ බුදු සමය නිසා මට කියන්නට ඕනේ මුහුට බුදුන් වහන්සේගේ يعني බෞද්ධ අදහස් රාශියක් මුගේ අදහස් වල ගැඹුණා. ඒ වගේම බුදුන් වහන්සේට ඉතාමත් ප්‍රිය කළා ෂොපනාව. කිව්වොත් يعني තමා ප්‍රිය කළ ප්‍රධානම වස්තුව ලෙස බුද්ධ රූපයක් උන්ගේ මේසය මත තබාගෙන සිටියා. ඉතින් ඒ වගේම ශෝකනව උපනිෂද් ග්‍රන්ථත් ඉතා ආසාවෙන් හැදෑරුණු බෞද්ධ අදහස් වලට විශේෂ රුචිකත්වයක් දැක්වා. වගේම මේ සම්බන්ධයෙන් ඔහු විවිධ අදහස් පළ කරලා තියෙනවා. ඒ වගේම මේ කාලෙ වෙනට වැඩි වඩා ප්‍රසිද්ධියට ලක්ුණේ හෙගල් කාන්ට් වගේ දාර්ශනිකයෝ. ඉතින් හෙගල් ජර්මනියේ නැගියන දාර්ශනිකයෙක් වශයෙන් ඉන්න කාලේ මම කලින් සඳහන් කරා ෆීෂේගේ දර්ශනයට එතරම් කැමැත්තක් දැක්වේ නැහැ ෂෝපනාව. ඉතින් ෂෝපනාව ෆීෂේ වගේම හෙගල්ගේ දර්ශනයත් ඒ විදිහටම අකමැත්තක් දැක්වූ ඔහුගේ දර්ශනයට. ඒ වගේම එයට විරුද්ධ වූ කලේ විශ්වවිද්‍යාලයේදී හෙගල්ගේ දේශන පවත්වන දේශනමාලාවල් පවත්වන වේලාවෙම ඔහුගේ දේශනමාලාවල් පවත්වන්නට සූදානම් කරා. ආචාර ධර්මයේ පදනම කියන මාතෘකා වගේ දේවල්, ඒ වගේම විඤ්ඤාණවාදයට එරෙහිව ඔහු දේශනමාලාවන් පැවැත්තුවා. එතකොට ඔහු තව ලියන තියෙනවා පැරගාන්, පැරලිපෝමිනා, ඒ වගේම the two fundamental problems of ethics, ඒ කියන්නේ ආචාර ධර්මයේ තියෙන මූලික ප්‍රශ්න දෙකක් පිළිබඳ රචනාවක් ඔහු රචනා කරලා තිබෙනවා. අපි මේ සම්බන්ධ වෙන වෙනම කතා කළොත් අපි මුලින්ම පැරගා ඇන්ඩ් පැරලිපෝමිනා කියන පොත සඳහන් කළොත් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා appendices and omissions කියලා. මේකේ දීර්ඝ රචනා වෙළුම් දෙකකින් සමන්විත වෙනවා. පැරගා කියන පොතේ නැත්නම් appendices කියන පොතේ වෙළුම් يعني කෙටි රචනා හයක් පමණ තියෙනවා. ඒ වගේම පැරලිපෝමිනා කියන වෙළුමේ උපමාතෘකා 31ක් යටතේ රචනා වෙලා තියෙනවා. එතකොට මේ පළවෙනි වෙළුමේ සඳහන් වෙනවා දර්ශන ඉතිහාසය, ඒ වගේම විශ්වවිද්‍යාලවල කොහොමද දර්ශනී පැවතුනේ, විශේෂයෙන්ම මිනිසා යන කුමක්ද, මිනිසා සතු දේ මොනවාද වගේ දේවල්, ඒ වගේම මිනිසා නිරූපණය කරන්නේ කුමක්ද වගේම ජීවිතයේ විවිධ කාල පරිච්ඡේදයන් පිළිබඳ මෙන්න මේ වෙළුමේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම දෙවන වෙළුමේ ඔබ සඳහන් කරනවා දාර්ශනික සහ ඒ ක්‍රමය, ඒ වගේම තර්ක ශාස්ත්‍රය සහ ඩයලෙක්ටිකය, දාර්ශනික සහ ස්වභාවික විද්‍යාවන් අතර වෙනස, ආචාර ධර්ම, දේශපාලනය, සියදිවි විනාශා ගැනීම, ඒ වගේම දුක් කියන දේවල් දෙවන වෙළුමේ සඳහන් කරනවා. මෙන්න මේ පොතේ සඳහන් වෙන යම් කරුණු පසුකාලීනව මනෝවිද්‍යාඥයෝ පෝල් රී වගේම ජර්මන් දාර්ශනිකයෙක් වෙච්ච ෆ්‍රෙඩ්‍රික් නීට්ෂේටත් බලපාල තියෙනවා. ඊළඟට ද වර්ල්ඩ් ඇස් විල් ඇන්ඩ් රිප්‍රසන්ටේෂන් කියන පොතේ විශේෂයෙන්ම තිබුණේ අධිභෞතිකවාදී සංකල්ප. අපි ඒ පිළිබඳ වැඩිදුරටත් ඉදිරියේදී කතා කරනවා. එහි පළමු වෙන වෙළුමේ වැඩිදුර කතා කරන්නේ ආශාව නැමැති සංකල්පය පිළිබඳ. එය වඩා බුදුදහමේ චින්තනය සමග සංසන්දනාත්මකව අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රමණ, යෝගී, බ්‍රහ්මචාරී, තාපස වගේ ජීවිත ගත කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන්, ඒ වගේම ලෝකය දැක්කේ නිරූපණයක් එහෙම නැත්නම් ඉදිරිපත් කිරීමක් වශයෙන් කියලා මෙන්න මේ වෙළුමේ සඳහන් වෙනවා. ඒ වගේම ඊළඟට ඥාන විභාගය අපි කියනවා එපිස්ටමොලොජි, ඔන්ටොලොජි, ඊස්තටික්ස්, සද්භාවයේ සෞන්දර්ය, ආචාර ධර්ම, මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන්ම කතා කර තියෙනවා. අපි ආචාර ධර්මයේ කතා කරොත් එහිදී බුද්ධ ආගම, බුදු දහම, එතකොට කතෝලික ආගම, හින්දු දහම, වේදාන්ත, මේ හැමදේම ගැන අධ්‍යයනය කරලා තියෙනවා.
ඒ වගේම දෙවන වෙලුමේදී කතා කරන වූ මරණය පිළිබඳව සහ ලිංගිකත්වය පිළිබඳ ලිංගික ආශාවන් පිළිබඳ න්‍යායන් සම්බන්ධයෙන් මේ වෙලුමේදී ඔහු සඳහන් කරනවා. එතකොට සුවිශේෂී අදහස් දක්වනවා මෙන්න මේ වෙලුමේ. කියන්නේ සාමාන්‍ය මිනිස්යාගේ චරිතයේ තමාගේ පියා වගේම, කියන්නේ චරිතය පියා වගේම හැඩ ගැස්සෙනවා, බුද්ධිය මවකින් ලැබෙනවා කියලා ඔහු මෙහිදී සඳහන් කරනවා. නමුත් ජානමය ලෙස ඔප්පු කරන්න තරම් ළඟ සාක්ෂි ප්‍රමාණවත් තිබුණ නැහැ මේ පොතේ සඳහන් වෙන ආකාරයට. ඒ වගේම ඔහු ලිව ඔන් ද විල් ඉන් නේචර් කියන පොත සම්බන්ධවත්, ඒ වගේම ද ටූ ෆන්ඩමෙන්ටල් ප්‍රොබ්ලම්ස් ඔෆ් එතික්ස් කියන පොත. එතකොට මේ ඔන් ද විල් ඉන් නේචර් කියන පොතේ ඔහුට අනුව අභ්‍යන්තර ජීවියාට වඩාත් සුදුසු වචනේ, කියන්නේ ඔහු මෙතෙන්දි ගත්තා ප්‍රධාන තේමාවක් අධිෂ්ඨානය කියලා. අධිෂ්ඨානය, ආශාව, කැමැත්ත කියන එක ජීවිතයේ මනුෂ්‍යයෙකුට අන්ධ ආශාවක්, ඒ වගේම පැවැත්ම පිළිබඳ පැවැත්ම උදෙසා, ඒ වගේම ප්‍රජනනය උදෙසා අපිට ආශාවක් ඇති වෙනවා කියලා ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ තරඟය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් නිසා තමයි මේ සියලුම දේවල් අපරාධ සිදුවන්නේ කියන එකත් ඔහු ඇත්තටම ආකල්ප වර්ධනය කිරීම ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ on the four fold root of the principle of sufficient reason කියන පොත මම මේ පිළිබඳ සංග්‍රහණ කරා. සෑහෙන තර්කය පිළිබඳ මූලධර්මයේ චතුර්විධ මූලය කියන පොත ආචාර උපාධි නිබන්ධනය වශයෙන් පළ කරා. ඒ සම්බන්ධයෙන් කතා කරන කොටත් අපිට හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. මේ කොහොමද බුදු දහම බලපෑවේ කියලා. ඒ වගේම මට මෙහිදී සඳහන් කරන්න ඕනේ තවත් එකක් තමයි ශෝකනවත ඒ දාර්ශනිකයන් වර්ග දෙකක් හිටියා. ඒ වර්ග දෙක තමයි සත්‍ය දාර්ශනිකයන් සහ අසත්‍ය දාර්ශනිකයන්, නැත්නම් බොරු දාර්ශනිකයන් වශයෙන් ඔහු දාර්ශනිකයන් වර්ග දෙකකට දැක්වුවා. එතකොට මොහු වඩාත් කුතුහලයෙන් බලපු දේ තමයි දාර්ශනිකයාගේ මූලික ප්‍රශ්නය කුමක්ද කියන දේ. ඒ වගේම ඔහු කියනවා ලෝකය විවිධ ආකාරවලට පැවතිය හැකි, නමුත් මොන ආකාරයට හෝ මේ ලෝකය පවතිනවා කිය. ඉතින් මේ මෙවැනි ලෝකයක් මේ අන්දමින් පවතින්නේ ඇයි? එතකොට ලෝකයක් තිබෙන්නේ ඇයි? ඇයි අපි මෙලෙස පවතින්නේ කියන වගේ වැදගත් ප්‍රශ්න ඔහු ඉතාමත් මේ පිළිබඳව උද්‍යෝගයෙන් අධ්‍යයනය කිරීමට උත්සාහ කරා. ඒ වගේම මෙන්න මේ ජීවිතය, අපේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කරන්නට සහ ඒ ජීවිතයේ ගැටලු විසඳන්නට ඔහු අධිභෞතිකවාදයක් ගෙනවා. ඉතින් මේ අධිභෞතිකවාදයේදී කතා කරන්න ඕනේ අපි ප්‍රධානම කරුණු දෙකක් තමයි ජීවිතයේ මගින්, කියන්නේ අපිට ප්‍රබලවම බලපාන භයානක ගැටලු දෙකක් තමයි පළවෙනි එක මරණය කියන දේ. ඉතින් මරණය කියන එක අනිවාර්ය ස්වභාවයක්. ඒ මරණය කියන්නේ අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක් කියලා ශෝභනව මෙහි සඳහන් කරනවා. ඉතින් ඇත්තට මේක අපි දන්නා අධිභෞතික වාදී සංකල්පයක් වශයෙන් මුහුණේ සම්බන්ධව කතා කරනවා. ඉතින් මුහුට අවශ්‍ය වුණා දැනගන්න ඇයි මේ මරණය අනිවාර්යයෙන්ම සිදුවන්නේ, අපිට ඒව පාලනය කරන්න බැරිය, ජීවිතය නොවැළැක්විය හැකි අන්දමින් කෙලවර වන්නේ වෙනව නම් මේගෙන යම්කිසි විසඳුමක් තියෙනවද? ඒ වගේම ඊළඟ ප්‍රශ්නය වුණේ ජීවිතය ඇයි මේ තරම් දුක්ඛදායි, මේ ඇයි මේ තරම් ගැටලු සහගත කියන ප්‍රශ්නය කියන එක. ජීවිතය කියන්නේ දුක් වලින්ම පිරිච්ච දෙයක් කියලා අපි සාමාන්‍යයෙන් බුදු දහමේදී කතා කරනවා. අපි දුකෙන් මිදෙන මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරද්දී අපිට කියන්න පුළුවන් මෙන්න මේ පෙරදිග දර්ශනී විශේෂයෙන්ම බුදු දහමට ඉතාමත් ඔහු බලපෑ, කියන්නේ ඔහු පෙරදිග දර්ශනී බලපෑමක් තියෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙතනදී කියන්න පුළුවන් විශේෂයෙන්ම the world as will and representation කියන පොතේ මේ සම්බන්ධව විශේෂයෙන්ම කරුණු දක්වනවා. ඒ වගේම
මේ ප්‍රශ්නයට විවිධ ආගම් වලින් පිළිතුරු දෙන්න උත්සාහ කරා. බුදු දහම වගේම ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, මේ හැමදේම භාවිතා කරමින් ඔහු ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව කතා කරනවා. ඒ වගේම මේක කියන්නේ ආතෂෝපනව ඥාන විභාගය, ඥාන විභාගවාදය සම්බන්ධයෙන් අදහස ඉදිරිපත් කරද්දී ෂෝපන්හාවරට කාන්ජී දර්ශනයේ ආභාෂය ඉතාමත් ප්‍රබල වශයෙන් බලපෑ. ඔහු ඒ කතා කරපු ද වර්ල්ඩ් ඇස් විලන් රිප්‍රසන්ටේෂන් කියන පොතේ කාන්ජී මේ දර්ශනය පිළිබඳව විශේෂයෙන්ම කතා කරලා තියෙනවා. එහිදී ෂෝපනවර්ස් ක්‍රිටිසිසම් ඔන් කාන්ස් තියරි ඔෆ් එක්ස්පීරියන්ස් කියන්නේ කාන්ගේ මේ අනුභූතිවාදී පිළිබඳ න්‍යායද ෂෝපනවර් කොයි විදියටද අදහස් දක්වුවේ කියලා ඔහු සඳහන් කරනවා. එතකොට මේ නියම වශයෙන් පවතින ලෝකය සහ බුද්ධිමය වශයෙන් අපට දැනගත හැකි ලෝකය කියලා ලෝක දෙක අතර බලවත් වෙනසක් තියෙනවා කියලා මේ වෙනස පැහැදිලි වශයෙන් මුල් වලට සාකච්ඡා කරේ කාන්ට් කියලා ෂෝපනව අදහස් ඉදිරිපත් කරනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ නියම වශයෙන් පවතින ලෝකය නෙමෙයි. අප නියම වශයෙන් පවතින ලෝකය දෙස බලන්නේ, ඒවගේ මේ ප්‍රත්‍යක්ෂ කරන්නේ අපේ ඉන්ද්‍රියන් සහ මනස ඇසුරු කරගෙන. අපි ඒ සම්බන්ධ ඥාන විභාගවාදීදී කතා කරමු. එතකොට බාහිර ලෝකයෙන් ලැබෙන මේ කරුණු අපේ මනස සහ ඉන්ද්‍රියන් මගින් විවිධාකාරයෙන් සකස් කරනු ලබන. ඒ නිසා බාහිර ලෝකයෙන් එන කරුණු එමත් නැත්නම් දත්තයන් අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ අපේ මනස සහ ඉන්ද්‍රියන් තුළ තියෙන රාම වලට වැටුණු, ඒ කියන්නේ අපි ප්‍රත්‍යක්ෂ කරන්නේ ඉන්ද්‍රියන් පදනම් කරගෙන සහ මනස මගින් සකස් කරගන්නා දත්ත මගින් අප වෙත ඉදිරිපත් කරන ලෝකය මගින්. ඉතින් මේ ආකාරයට කාන්ගේ මෙන්න මේ සම්බන්ධව කතා කරනවා. විශේෂයෙන්ම අපිට මේ ගැන කතා කරද්දී ඉදිරියට අපිට මේ විල් කියන එහෙම නැත්නම් අපි මේක සිංහලෙන් කියන අධිෂ්ඨානය සම්බන්ධව තමයි ඔහුගේ අදහස, ඒ කියන්නේ ප්‍රධාන අදහස වුණේ, ප්‍රධාන සංකල්පය වුණේ අධිෂ්ඨානය කියන වචනේ. අපි අධිෂ්ඨානය කියන වචනේ ගත්තොත් මෙය ෂෝපනවට අනුව පණ ඇති පණ නැති මේ කියන සියලුම වස්තුන්ට අධිෂ්ඨානය කියන එක පොදු මූලධර්මයක් විදිහට විග්‍රහ කරනවා. ඒ නිසා මේ ජීවි අජීවි කියන ලක්ෂණයක්, ඒ කියන්නේ ජීවි අජීවි කියන මේ වස්තුන් අතර තියෙන පරතරය බොහෝ දුරට මකා දමන්නට උත්සාහ කරනවා. ඉතින් අජීවීයි අපි සාමාන්‍යයෙන් කියන වස්තු නැත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම අජීවීද කියන ප්‍රශ්නෙම ශුද්ධව ඒය මතු කරලා දක්වනවා. ඉතින් මේ ආකාරයට මේ තියෙන ලෝකයේ තියෙන හැම දෙයකම පොදු ජංගම මූල ධර්මය තමයි මෙන්න මේ කියන අදිෂ්ඨානය. ඒ වගේම මේ අදහස ඉදිරිපත් කරන්න, අදිෂ්ඨානය කියන සංකල්පය ඉදිරිපත් කරන්න ඉන්දියානු දර්ශනයේ බලපෑම ෂොක්නවට ලැබෙන්නේ නැති කියලා සැක පළ කරනවා කියලා මේ ගුණපාල ධම්මසිරි මහතාගේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම හිති කියනවා මේ ඉන්දිය දර්ශනයට බෙහෙවින් ප්‍රිය කරපු කෙනෙක් ෂොක්නව. ඒ වගේම බෞද්ධ මහායාන දර්ශනයේත් පසුකාලේ හින්දු දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වෙලා තිබුණා මායාවාදය කියන සංකල්පය. ඉතින් මේ මායාවාදය කියන සංකල්පය ඔහුගේ දර්ශනයට ඇඳාගත්තා. ජීවිතේ අපි ප්‍රත්‍යක්ෂ කරගන්නා සියලුම දේ මායාවන් බවට ඔහු අදහස් පළ කරා. ඒ වගේම හින්දු දර්ශනයේ අපි කතා බහ කරන පොදු මූල ධර්මයක් තමයි ආත්මන් බ්‍රහ්මන් කියන සංකල්පය. ඉතින් මේ සංකල්පයත් ආත්මන් බ්‍රහ්මන් කියන සංකල්පයත් ෂෝපනවට බලපානට ඇතැයි අපිට විශ්වාස කරන්නට පුළුවන්. ඒ වගේම දැන් අපිට මේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි බුදුදහම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සලකා බලන නිසා මම මේ ආකාරයට රිප්‍රසන්ටේෂන් පොතේ සඳහන් වෙන සමහර පාඩයන් උපුටා ගත්තා. මේ අපිට දකින්න පුළුවන් it almost seems that as the oldest languages are the most perfect, so too are the oldest religions.
මේ පාටේ අපිට කියන්න පුළුවන් මම කෙටි සාරාංශ කරොත් ඔහු කියන ඔහුගේ දර්ශනයේ සමස්ත දර්ශනය සලකා බැලුවොත් ඔහු බුදු දහමත් සමග ඔහුගේ දර්ශනය සංසන්දනය කරන්න කැමති අනිත් දර්ශනයන්ට වඩා. මොකද ලෝකයේ සිටින බහුතරයක් මිනිස්සු බුදු දහම වැළඳගෙන තියෙනවා කියන එක ඔහු මෙහිදී සඳහන් කරනවා. ඒ වගේම ඔහු කියනවා මේ චතුරාර්ය සත්‍යයට සමාන ඔහුගේ the world as been a representation for the වෙන මොක්ෂය කරා ළඟා වෙන්න සංසාර ගමනේ මිදෙන්නට අපිට මෙන්න මේ කියන මූලික සත්‍යයන් හතර අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍යයන් හතර. ඒ සම්බන්ධයෙන් ඩොලෝ ඩොනෝලි මුටස් මේ විදිහට දුක්ඛ දුක සත්‍ය දුක නැති කිරීම මාර්ගය මේ ආකාරයෙන් ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් ඔහු රචනා කරපු පොතක On the Winding Nature කියන පොතේ සඳහන් වෙලා තියෙනවා චීනයේ ප්‍රධාන වශයෙන්ම ආගම් තුන දක්නට ලැබෙනවා. ඉතින් මේ ආගම් තුනේ විශේෂයෙන්ම බුදු දහම තමයි විශාල වශයෙන් පැතිරිලා තියෙන්නේ. රජයේ කිසිදු ආරක්ෂාවක් නොමැතිව එය හැමතැනම ප්‍රචලිත වෙලා තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. මේ ආගම් තුනම ඔහුට අනුව ඒක දේවවාදීවත් බහුදේවවාදීවත් සර්වේශ්වරවාදීවත් නෙමෙයි කියලා ඔහු කියනවා. විශේෂයෙන්ම බුද්ධාගම එසේ වෙන්නේ නැහැ කියන එක ඔහු සඳහන් කරනවා. එතකොට බුදු දහමේ විශේෂයෙන් කතා කරන්නේ අපේ දුක කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන දුක නැති කිරීමේ මාර්ගයට කොහොමද එළඹෙන්නේ, දුක නැති කරන්න කොහොමද කියන දේ සම්බන්ධව තමයි විශේෂයෙන්ම මේ අදහස් දක්වන්නේ. ඒ වගේම On the Winding Nature පොතේ තවත් සඳහන් වෙනවා ශොපන්හාවරට ඒ කාලේ ජර්මනියේ හිටපු ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක්ව ඇසුරු කරන්නට හැකියාව ලැබුණා. අපි දන්නා ඥානතිලක ස්වාමීන් වහන්සේ සහ ඥානපෝනික ස්වාමීන් වහන්සේ. ඒතර මේ දෙදෙනාගේ ඇසුරෙන් උන්වහන්සේලා දුන්නු අවවාද අනුශාසන ඇසුරෙන් ඔහුට පුළුවන් වුණාලු බුදු දහම කියන්නේ කුමක්ද කියන දේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කරන්න. අපි මේ අධිෂ්ඨානය ගැන කතා කරන අතරේ මේ විල් කියන වචනේ අපි මේ අධිෂ්ඨානය කියන්නේ ආශාව තණ්හාව කියන දේ වගේ ප්‍රබල ආශාව කියන එක තමයි මෙතෙන්දී අපි සඳහන් කරන්නේ. ඉතින් අධිෂ්ඨානය කියන එක අපේ ජීවිතයේ බොහෝ දුරට අපි පාලනය කරන්නේ අපේ ජීවිතයේ බොහෝ දුරට පාලනය කරන්නේ මෙන්න මේ කියන ආශාවන් සහ අභිප්‍රේරණයන් වලින්. ඒ වගේම අපිට අපිවම පාලනය කරගන්නට වෙනස් කරගන්නට තියෙන අපහසු ඒ කියන්නේ ඉතාමත් අපහසු වෙන්නේ මෙන්න මේ කියන අපේ ආශාවන් ඒ කැමති දේවල් මේ තීරණය කරන්නේ යටි සිතමින් කියලා. විශේෂයෙන්ම ගත්තොත් මොහොමේ කියන ෂොපනවර් කියන අදහස් මනෝවිශ්ලේෂණවාදී ෆ්‍රොයිඩ් සම්බන්ධයෙන් ෆ්‍රොයිඩ් කතා කරන මනෝවිශ්ලේෂණවාදී අදහස් වගේම මේ මනෝවිද්‍යාවට ඉතාමත් උපකාරී වෙන සංකල්ප කීපයකුත් මෙහිදී ඔහු සඳහන් කරනවා. ඒ වගේම අපි කතා කරන appendices and omissions එහෙම නැත්නම් paragraph paradigma පොතෙත් සඳහන් කරනවා මෙන්න මේ බුද්ධාගම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම වටහා ගැනීමද ක්‍රිස්තියානි ආගමේ තියෙන දැනුම වටහා ගැනීමද මේ බ්‍රාහ්මනිසම් සහ කියන්නේ බුදු දහම කියන මෙන්න මේ ආගම් දෙක ප්‍රධානව වැදගත් වෙනවා කියලා කියනවා. ඒ වගේම සංස්කෘත භාෂාව තුළින් ග්‍රීක සහ ලතින් කියන භාෂාවන් අපිට ඉගෙන ගන්නට පුළුවන් කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. කියන්නේ පෙරදිග බලපෑම අපිට විශේෂයෙන් ඉතින්දී දැක ගන්න පුළුවන්. මොකද ඔහු ග්‍රීක සහ ලතින් භාෂාවන් අදාළව තියෙන ඔහුගේ අවුරුදු 16 දී පමණ ඒ භාෂාවන් ඔහු අදාළ තියෙන නිසා ඔහුට මේ අත්දැකීම විශේෂ වන්නට ඇති කියලා මම හිතනවා. ඉතින් බුදුදහම අනිවාර්යයෙන්ම ක්‍රිස්තියානි ආගම වටහා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ කියලා අපි සඳහන් කරනවා. ඒ වගේම තවත් එක් තැනක පැරගායන් පැටි බොමුණ පොතේ සඳහන් වෙනවා
ආගමක ආගම් වල මූලික වෙනස්කම අපි සොයාගත යුත්තේ එය ඒකදේවවාදීවත් බහුදේවවාදීවත් එහෙම නැත්නම් ත්‍රිත්වයක් සර්වේශ්වරවාදී ඒ වගේ සම්මාන කියන්නේ ඒ වගේ දේවල් වලින් නෙමෙයි එය සුභවාදීද අසුභවාදීද කියන දේ සම්බන්ධව හොයා ගැනීම තුළින් කියලා තමයි මම සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ජර්මන් දාර්ශනිකයෝ සහ යුරෝපයේ සිටපු දාර්ශනිකයන් ශෝකනාවව සැලකුවේ සර්වාශුභවාදීෙක් විදියට. පෙසිමිස්ට් ෆාදර් ඔෆ් පෙසිමිසම් විදියට තමයි ඔහුව සැලකුවේ. කොහොම වුණත් දැන් අපි මේ සම්බන්ධ කතා කරද්දී ඔහුගේ මූලික අදහස් බුදු දහමට කොහොමද ඔහුගේ අදහස් සංසන්දනාත්මකව අධ්‍යයනය කරන්න කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔහුගේ පළවෙනි සංකල්පය තමයි දුක කියන එක. ඇත්තටම අපි ජීවිතේ ඉතාමත් දුක් වේදනාවල් වලට අපි සමනේ කියන ජීවිතේ හැමදේම දුකක් කියලා. මේ අදිෂ්ඨානි පරමාර්ථයෙන් තවිල් විතුලි ජීවත් වීමේ අදිෂ්ඨානිය තුළින්ම අපිට දුක උරුම වෙනවා කියලා මොහු සඳහන් කරනවා. ඇත්තටම අදිෂ්ඨානි පරමාර්ථය වෙන්නේ පුද්ගලයාගේ යහපත එහෙම නැත්නම් අභිවෘද්ධිය සලකා බැලීම නෙමෙයි. වගේම ඒකින් සඳහන් වෙන පුද්ගලයාගේ ආරක්ෂාව සහ තව තවත් මේ ප්‍රජනන එහෙම නැත්නම් වර්ගයාගේ පැවැත්ම ඇති කිරීම පමණයි කියලා ශෝකනඟ සඳහන් කරලා තියෙනවා ඔහුගේ The World and as Villain Representation පොතේ. එතකොට මේ අදිෂ්ඨානය කියන පරමාර්ථය ඉෂ්ට කරගන්නට පියවර කිහිපයක් ඔහු ඉදිරිපත් කරනවා. අපි පළවෙනි පියවර විදිහට ආත්මාර්ථකාමී හැඟීම සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ආශාවන් විශේෂයෙන්ම ලිංගික ආශාව, ජීවිත ආශාව කියන දේවල් නිසා මේ අදිෂ්ඨානය කියන දේ අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම ෂෝපෙන්හාවර් ජීවිත අර්ථය පිළිබඳ කතා කරද්දී ඔහු කියනවා මේ දුක සැප කියන දෙකම අදිෂ්ඨානයේ ලක්ෂණයන් දෙකක්. අපි සැප විඳින තරමට අපි ඒ සැපෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ කවදාවත්. අවසානයේදී අපි සැපවත් ජීවිතයේ අවසානයේදී ඉතාමත් හේතුවක් ඒ වගේම එපා වීමක් තමයි ඇතිවන්නේ. ඉතින් මේකෙදී වූ ජීවත් වීම සම්බන්ධව ගැටලුව තමයි විශේෂයෙන්ම කතා කරන්නේ. ජීවත් වීම ප්‍රශ්නයක් කියලා තමයි ශෝකනව කියන්නේ. ඉතින් ජීවත් වෙන්නේ ඇයි, ජීවත් වෙන්නේ කුමකටද, මේ වගේ ජීවත් වෙනවා කියන්නේ මහා බරක් කියලා තමයි ශෝකනව සඳහන් කරන්නේ. ජීවිතය කියන්නේ හිස් ශූන්‍ය දෙයක් කියලා ආශාව තරමටම අපිට ඒ ආශාවන් වේදනා සහගතයි කියලා ජීවිත අර්ථ ශූන්‍යය කියලා මම නැවත නැවත ඉදිරිපත් කරනවා. ඒ වගේම අතිෂ්ඨානය අපි වෙන වශයෙන් ගෙනල්ලා බැලුවොත් ඒ කියන්නේ අතිෂ්ඨානය කියන්නේ බුද්ධියෙන් තොර වුණු අතිෂ්ඨානය තමයි අන්ධ දෙයක්, අන්ධ සංකල්පයක්. ඉතින් මේ අන්ධ බලවේගය විශ්වීයයි. ඉතින් මේක හැමෝටම පොදු, පණ නැති පණ තියෙන මේ ජීවී අජීවී සියලුම දෙයට පොදු. මේ ප්‍රපංච ලෝකය අධිෂ්ඨානය කියන අධිෂ්ඨානය සංදර්ශකය කියන්නේ අන්න ඒක නිසා. අධිෂ්ඨානය කියන්නේ පැවැත්ම, එහෙම නැත්නම් ජීවත් වීම උදෙසා කරන අරගලය, ජීවත් වීම සඳහා ඇති කර ගන්නා වූ අධිෂ්ඨානය කියන එක තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ ආකාරයට වූ ඔබට දක්වන තියෙනවා. දුක නැති කිරීමේ මාර්ගය සම්බන්ධයෙන් කතා කරමු. දුක නැති කිරීමේ මාර්ගය කියවම අපි මේ අදිෂ්ඨානය කියන අන්ධ වූ අදිෂ්ඨානයෙන් ඒ ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද කියන එක අපි සලකා බලන්න ඕනේ. ඉතින් මම කියනවා අපිට මේ අභිප්‍රේරණයන් මර්ධනය කිරීමෙන්, ලිංගික ආශාවන් මර්ධනය කිරීමෙන් මේ කියන විවිධ ආශාවන් හැමදේම අපි මේ තණ්හාව කියන දේ දුරන් කිරීම තුළින් බොහෝ දුරට අදිෂ්ඨානයට විරුද්ධව කරන්න පුළුවන් එක්තරා සටනක් කියනවා කියනවා. ඉතින් මේ ආශාවන් තෘප්තිමත් කර ගැනීමේදී
අපි ආශාවන් අත්හැරීමෙන් වෙන්නේ ඒ අධිෂ්ඨානයට බලවත් ප්‍රහාරයක් එල්ල කිරීම කියලා කියනවා. ඒ වගේම මොකෝ මෙන්න මේ කියන දුකින් මිදෙන මාර්ගයන් වලට తాවකාලික විසඳුම් ලබා දීලා තියෙනවා. ඔහු විශේෂයෙන්ම ප්‍රායෝගික දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. තපස් දම් රැකීම, ඒ වගේම සෞන්දර්යාත්මක දේවල් විඳීම වගේ දේවල් තුලින් ශ්‍රමණව කියනවා දුක නැති කිරීම කරන්නට අපිට ශක්තිය ලැබෙනවා කියලා. ඉතින් මෙන්න මේ කියන ආචාරාත්මක පියවරින් එකක් තමයි මේ තපස්චර්යාවේ යෙදෙනවා කියන එක. තපස්වරයා කියන්නේ අර අපි කලින් කතා කරා මායාවන් සම්බන්ධ මහායානෙත් කතා කරන මායාවන් සම්බන්ධ ශෝපනාව උගේ දර්ශනයට යොදාගත්ත කියලා කිව්වා. ඉතින් මේ තපස්වරයා මේ මායාමය ලෝකයේ ක්‍රියාත්මක වෙන ජීවත් වීමේ අදිෂ්ඨානය සම්පූර්ණයෙන්ම මුලින්ම දාන්න උත්සාහ කරන කෙනෙක් කියලා කියන්නේ තපස්සේ. ඉතින් මෙහිදී ඔහු ගොඩක් අදිෂ්ඨාන මේ අදිෂ්ඨානෙන් වැළකෙන්න භවනා යෝගීව ඒ භවනා යෝගී ක්‍රියාකලාප ක්‍රියාකාරකම් වල යෙදීම. ඒ වගේම අපි ඊළඟට අපි කතා කරන සෞන්දර්ය කොහොමද මේ දුක නැති කිරීමේ මාර්ගයද අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ කියලා. ඒ වගේ මට තව සඳහන් කරන්න අමතක වුණ කාරණයක් තමයි තපස්සරයා කියන්නේ මරණයේදී හෝ ශෝකනව සඳහන් කරලා තියෙනවා මරණයේදී බියවන්නේවත් දුක් වෙන්නේවත් නැහැ කියලා. මොකද ඔහු මේ මායාමය ප්‍රපංච ලෝකයෙන් ඔහු කියන්නේ අපි මේ ප්‍රපංච ලෝකෙට බැඳිලානේ ඉන්නේ. ඉතින් මේ මායාමය ප්‍රපංච ලෝකයෙන් ඔහු බැඳිලා තියෙන දේ නිෂේධනය කිරීමක් තමයි කරන්නේ. ඉතින් තපස්වරුන්ට ජීවත් වීමේ ආශාව, ඒ වගේම භව තණ්හාව කියන දේවල් මුලින් උපුටා දාන්න පුළුවන් කියන තාවකාලිකව හෝ ස්ථිරව උපුටා දාන්න ඔවුන් උත්සාහ කරනවා කියන එක ශෝමනව කියනවා. ඒ වගේ භාරතයේ එවැනි තව සංශ්‍රමණයන් හිටියා කියලා ශෝමනව සඳහන් කරනවා විශේෂයෙන්ම. එවගේම කියනවා මේ සියදිවි ගසා ගැනීම සම්බන්ධයෙන් අපි බොහෝ කතා කරනවා මේ පැරගයන් පැරලිපෝමිනා කියන පොතේ. ඒතර සියදිවි ගසා ගැනීම කියන්නේ මේ ආශාවක් නිෂේධනය කිරීමත් අධිෂ්ඨානයක් තුරන් කිරීමත් නෙමෙයි. එයත් අර කියන අශුභවාදී දෙයක්. අපි එතනදිත් කරන්නේ ආශාවක් සංසිඳව ගන්නට උත්සාහ කිරීමක් කියලා තමයි ශෝකනව කියන්නේ. ඉතින් අවසාන වශයෙන් බලනකොට මේ ශෝපනව කියන්නේ අපි සර්ව අශුභවාදී කියලා සඳහන් කරාට අපිට කියන්න පුළුවන් වූ සර්ව ශුභවාදී කියන්නේ දාර්ශනිකයෙක් විදිහට අපිට දැක ගන්න පුළුවන් ලෝකයේ තියෙන අසුභ දේවල්, කියන්නේ ලෝකයේ පිළිලා පවතින අසුභ දේවල් වලින් කියලා හෝ සඳහන් කරාට ඒ ආකාරයට අපි හිතුවොත් ඒක වැරදි කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඔහු මෙතෙන්දී කතා කරපු කරුණු තුලින් අපිට තේරෙන්නේ ඔහු ධනාත්මක පැත්තක් කතා කරනවා මිස අසුභවාදී පැත්තක් කතා කරනවා කියලා මට මගේ මතය නම් ඒක තමයි. ඊළඟට ඔහු කියනවා අපි සෞන්දර්ය ගැන කතා කරද්දී සංගීතය කියන්නේ සංගීතය තමයි ජීවිතයේ හොඳක් දේවල් අපිට නැති කරගෙන ආශාවන් පුරන් කරගන්න මේ සෞන්දර්යය කියන දේ අපිට ඉවහල් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ජීවත් වෙන්නට අපිට තියෙන ආර්ට් ඔෆ් වයිස් ලිවිං. අපි අර කලින් කතා කරපු තාපස දම් පිළීම, ඒ වගේම සෞන්දර්යාත්මක දේවල් රස වින්දනය කිරීම වගේ දේවල් වගේම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුන්වෙනි කාරණාව වශයෙන්ත් උන් සඳහන් කරලා තියෙනවා. ඇත්තරම බුදු දහමෙත් මේ මධ්‍යම ප්‍රතිපදාව චතුරාර්ය සත්‍ය සම්බන්ධව අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට දකින්න පුළුවන් විශේෂ සංසන්දනාත්මක අධ්‍යයනයක් මේ දෙක තුළ. අපි මේ නැවත මේ අධිෂ්ඨානය ගැන අපි මෙතෙන්දී කතා කරන්නේ මේ අධිෂ්ඨානය සම්බන්ධයෙන්මයි. බුදු දහමේ කතා කරන ඇලීම් ගැලීම් ආශාවන් කියන දේවල් අපිට ශෝකනවගේ ආශාවන් අධිෂ්ඨානයන් කියන සංකල්පයට සම්මාන කරන්නට පුළුවන් කියලා මෙහි සඳහන් වෙනවා.
අපි කතා කරොත් ආචාර ධර්ම සම්බන්ධයෙන් සහ සහානුකම්පනය පිළිබඳ අපි කලින් සාකච්ඡා කරා ශෝකනවගේ මුතුනේ අපේ මේ චරිතය මූලික වශයෙන් අධිෂ්ඨානය මගින් තීරණය කරලා තියෙනවා කියලා. එතකොට අපි හිතන පතන දේ අපේ මේ අභිප්‍රේරණ මේ සියලුම දේවල් ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ විදියට ක්‍රියා කරන අධිෂ්ඨානය මගින් ඒවා පොළඹවන නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් අපි මේ අධිෂ්ඨානය වහල් වන බවට පත් වෙලා තියෙනවා. අපිට විවිධ ආශාවන් තිබුණා. එක ආශාවක් සංසිඳෙව්වට පස්සේ තවත් ආශාවන් වෙත අපි යොමු වෙනවා. ඉතින් මේක නොනවත්වා එක පිපාසයක් මේ සංසිඳවන්න බැරි පිපාසයක් විදියට තමයි ඔබ සඳහන් කරන්නේ. අපි කතා කරන්නේ ආචාර ධර්ම සම්බන්ධයෙන් කෙනෙක්ට හිතන්න පුළුවන් ශෝපනාවගේ මේ දර්ශනයේ ආචාර ධර්මයට එතරම් තරම් හම්බුනේ නැහැ කියලා. හැබැයි ආචාර ධර්ම ආචාර ධාර්මික විදියට අපි ජීවත් වෙනකොට අපි හොඳ සහ නරක විදිහ නරක කියලා අපි කතා කරනවානේ ආචාර ධර්ම වලින්. ඉතින් හොඳ සහ නරක යන විනිශ්චයන් කිරීමේදී මේ විනිශ්චයන් ඉදිරිපත් කරන්නට හේතු වන කරුණු සෙවීම තමයි මුලින්ම කරන්නේ කියලා ඔබ සඳහන් කරනවා. එතකොට එහිදී පළමුවෙන්ම කතා කරනවා ආත්මාර්ථකාමීත්වය. මේ ආත්මාර්ථකාමීත්වය කියන දේ පුරන් කරොත් අපිට පුළුවන් මේ කියන අවසාන නිර්වාණය නැත්නම් මොක්ෂය කරා ළඟා වෙන්න කියලා අපි කියනවා. ඒ වගේම දෙවැනි දේ තමයි දෙවැනි චේතනාව ඊර්ෂ්‍යාව. අපි මේ අනුන්ට ඒ කියන්නේ හිංසා පීඩා කිරීමට අපි පෙළඹෙන්නේ මේ ඊර්ෂ්‍යාව නිසා. ඒ වගේම තුන්වන කාරණිය විදිහට සඳහන් කරනවා අපි මෛත්‍රිය පතු කරන්නට ඕනේ කියන. ඒ කියන්නේ අපි කරුණාව, හොඳ හිත වගේ දේවල් පැතිරවම අනුන්ට හොඳ කරන්නට සහ අපිට හොඳක් ලැබෙනවා කියන එක ඔහු ප්‍රකාරව සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන ආත්මාර්ථකාමීත්ව, ඊර්ෂ්‍යාව කියන දේවල් තුරන් කරලා මෛත්‍රිය පතුරවන්න තමයි ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ආත්ම සම්බන්ධයෙන් සංකල්පය ගැන කතා කරොත් අපි බුදු දහමේ තියෙන සංකල්පයක් අනාත්ම කියලා. ඒ කියන්නේ ස්ථිර ආත්මයක් අපි කිසි කෙනෙක්ට නැහැ. හැමෝටම తాවකාලික ජීවිතය ආත්මයක් පවතින්නේ. ඒ වගේම දෙයක් තමයි මේ කියන්නේ මේ අපේ පවතින මේ අපි ජීවිතය කියන දේ මායාකාරී නිර්මාණයක්, මායාමය නිර්මාණයක්. ඒයින් අපිට මේ මායාමය නිර්මාණයක් වශයෙන් තේරුම් අරගෙන ඒ හඳුනාගෙන අපිට දුකින් මිදෙන්න මාර්ගය හඳුනා ගන්නට පුළුවන් කියලා ඔබ සඳහන් කරනවා. ඒ වගේම අපි කතා කරමුත් ආත්මාර්ථය වගේම ඊර්ෂ්‍යාව වගේ ලක්ෂණ වලින් මිනිසා කොච්චර පිළිලා තියෙනවද කිව්වොත් ඒවට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ මිනිසා තුළ තිබිය හැකි දැයි පවා සැකයක් සමහර වෙලාවට අපිට පහළ වෙනවා. කොහොම නමුත් ශෝකනව කියනවා මිනිසා කොයි තරම් ආත්මාර්ථකාමී ඊර්ෂ්‍යාවන්ත කෙනෙක් වුණත් ඔහුගේ ඔහු තුළ සදාචාරාත්මක ගුණයන්ද ඉස්මතු වෙනවා කියලා. හැබැයි ඒ දේවල් දකින්න ලැබෙන කලාතුරකින් මේ ඒවා කලාතුරකින් දක්නට ලැබෙන්නේ නැහැ. ඒවා කලාතුරකින් අපිට දකින්නට ලැබෙන්නේ මේ කියන මෛත්‍රිය කරුණාව පැතිරවීම කියන දුර්ලභ ලක්ෂණය සමහර පුද්ගලයන් සතුව තිබුණත් පමණයි කියලා. ඔකේම අපි ඒක බුදුදහමේ අපි දන්නාගන්න පාරන්නේ. ඒ වගේම මට මෙතනදි සඳහන් කරන්න ඕනේ නම බුදු දහමට කොහොම බලපෑමක්ද කෙරේ කියන දේ සම්බන්ධව විවිධ පොත්පත් පළ වෙලා තියෙනවා. ඒ වගේම මට කලින් සඳහන් කරන්න අමතක වුණු කාරණා තියෙන සෞන්දර්ය පිළිබඳ ශෝකනාව කලාව පිළිබඳ ශෝකනාවගේ මතය ගැන කතා කරද්දී ඔහු කියනවා අපි සාමාන්‍යයෙන් හිතනවා කලාව කියන්නේ ජීවිතයේ සුඛෝපභෝගී අංශයක් කියලා. හැබැයි ඔහු කියන්නේ කලාව කියන්නේ සෞන්දර්යමය ඒ කියන්නේ ආස්වාදය ලෝකෝත්තර ආස්වාදයක් කියලා. එය ලෞකික තත්ත්වයෙන් තරමක් හරි ඔබට ගිහිල්ලා ලෝකෝත්තර කරුණ ගැන තරමක අවබෝධයක්
අපිට ඇති කරගන්න පුළුවන් වෙන මේ කියන කලාව මාධ්‍ය කොටගෙන කියලා ඔහු ඊදි සඳහන් කරනවා. ඒ වගේම අපි දැන් කතා කරොත් කලාත්මක වස්තුවක් පිළිබඳව. ඒ කලාත්මක වස්තුව පිළිබඳ අපි බලන්නේ ඒ අපිට ඇසට පෙනෙන වස්තු නෙවෙයි නෙමෙයි. කලාකෘතියකින් අපිට දකින්නට ලැබෙන්නේ ඒ කලා වස්තුවේ තියෙන ආකෘති. මේ ආකෘතියක් කියන්නේ කුමක්ද කියලා කතා කරොත් ඔහු මම මුලින්ම සඳහන් කරා ප්ලේටෝගේ දර්ශනය ඔහුට බලපෑම කියලා. එතකොට ප්ලේටෝ මේ ආකෘතිය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට ගසක් يعني ගහක් ගත්තොත් ඒ ගහට يعني ගහ අපි මුලින්ම දකින්න විශේෂ වස්තුවක් විදිහට. නමුත් ඒ ගහ තුල තියෙන මේ මුළු ගස් වර්ගයාගේම පොදුවේ නමක් කියන ගස කියලා. ඒතර ඒ ආකෘතිය තමයි එහි ගැබ්බ තියෙන්නේ. ඒ වගේ දැන් මෙහිදී කියනවා මේ ආකෘතිය සදාකාලික වුණු නොවෙනස් වූ ධර්මයක් කියලා. ඉතින් මේ ආකෘතිය ප්‍රත්‍යක්ෂ කරගන්නේදී අපේ මේ ලෞකික වෙච්ච විපරිණාමීය වස්තු වෙන ඔබට ගිහිල්ලා සනාතන වූ දෙයක් ප්‍රත්‍යක්ෂ කරනවා කියලා ෂෝපන්හවර් අදහස් දක්වනවා. ඒ වගේම මට අවසානයේදී කියන්න ඕනේ ජර්මනියට වූ සමහර දාර්ශනිකයෝ මුවහන්දෙන්නේ සර්වාශුභවාදී විදියට. ඒකට හේතුව තමයි ඔහුගේ ජීවිතයේදී මුංචි කාලේදී ඔහුට ලැබුණු අත්දැකීම්. විශේෂයෙන්ම කිව්වොත් ඔහුගේ පියා කාලේ මිය ගියා. ඒ වගේම ඔහුට තමගේ මව සමග තිබුණේ එකම අමනාපයක් තරහින් ඔහු තමගේ මව සමග හිටී. ඒ වගේම ඔහුට පුළුවන් වුණා මුළු ලෝකේ පුරාම රටව සංචාරය කරන්න. මම මුලින් සඳහන් කරා ඔහු දිලිඳු මිනිසුන් වැඩිපුර ආශ්‍රය කරා සහ ඔහුගේ දුක ඔහු දැක්ක. ඒ නිසා ජීවිතයේ තියෙන දුක කටුක බවේ වගේම ජීවිතය කියන්නේ හරිම අශුභ දෙයක් කියන එක ඔහුගේ ජීවිතයට වැළඳගත්තේ මෙන්න මේ කියන අත්දැකීම් නිසා කියලා සමහර දාර්ශනිකයෝ සඳහන් කරලා තියෙනවා, බටහිර දාර්ශනිකයෝ. නමුත් අපිට අර අපි කලින් කතා කරපු දේවල් බුදුදහමේ සඳහන් වෙනවා වගේම බුදුහාමුදුරුවෝත් ඒ කාලේ දැකපු දේවල් තමයි රෙඩෙක් මහල්ලෙක් ඒ වගේ අපි දැකපු දේවල් ශෝපනවත් ඒ ආකාරයෙන්ම අත්දැක්කා කියන එක මත ඉඳගෙන අපි ජීවිතය කියන්නේ දුක්ඛිත තැනක්, දුකින් වැළපෙන තැනක්, කඳුළු ගංගාවක් කියලා සඳහන් කරනවා. ඔහු සර්වශුභවාදී කියලා සමහර සඳහන් කරාට අපිට මෙතෙන්ද කියන්න වෙන විශේෂයෙන්ම ඔහුට අවශ්‍ය වුණේ කොහොමද අපි මේ දෙයින් ගැලවිලා දුක කියන දෙයින් ගැලවිලා නිර්වාණය මොක්ෂය කරා ළඟාවන්නේ කියන එක. නැවත මතක් කරොත් ආදර්ශෝපනව සඳහන් කරනවා මගේ දර්ශනයේ ප්‍රතිඵල ගත්තොත් සමස්තයක් විදිහට තුලින් බුදුදහම තමයි වඩාත් විශිෂ්ටම ආගම කියන එක ඔහු මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මම පෙර මතක් කරා වගේම ඔහුට ඇසුරු කරන්නට ලැබුණා ඥානාති ලෝක කියන ස්වාමීන් වහන්සේ. මේ ඥානාති ලෝක ස්වාමීන් වහන්සේ ජර්මනියට වූ බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔහු ඥානතිලෝක ස්වාමීන් වහන්සේ පාලි ගොඩක් පාලි කෘතීන් දේවල් පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම දැනටත් ඔහු රචිත ද වර්ඩ් ඔෆ් ද බුද්ධ කියන පොත ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ඥානකෝණික ස්වාමීන් වහන්සේත් ජර්මනියේ පළවෙනි භික්ෂුව කියලා අපි සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ උන්වහන්සේගේ අපවත් වෙච්ච 1936 කාලෙදී, ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ ඔහු උන්වහන්සේ වාසය කරා. ඒ වගේම ඔහුට ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ බලපෑම තිබුණ කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම හෙල්මත් එක ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඥානතිලෝක ස්වාමීන් වහන්සේ සමග ඇසුරු කරමින් රචනා කරලා තියෙනවා. එතකොට ජර්මනි ඉන්න කතුවරේ තමයි මේ හෙල්මත් එක කියන්නේ ජර්මනි කොයා දකින්නට පුළුවන්.
ඒ වගේම ඊට කලින් මම කතා කරන්න ඕන කාරණයක් තමයි දැන් අපි කතා කරන්නේ අධිෂ්ඨානයන් අධිෂ්ඨානයෙන් මිදෙන්නේ කොහොමද තුරන් කරන්නේ කොහොමද කියන දේවල් සම්බන්ධයෙන් අපි කතා කරා. ඒ වගේම මට සමස්තයක් විදියට අවසානයේදී කියන්න ඕනේ ආචාර ධර්මයේ වගේම කලාවෙනුත් අපිට අධිෂ්ඨානය නිෂේධනය කරලා ලෝකෝත්තර තත්ත්වයක් ප්‍රත්‍යක්ෂ කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම අධිෂ්ඨානයේ පරමාර්ථය වෙන්නේ අර ආත්මාර්ථය අපි කලින් කතා කරා පුද්ගලයන් වෙන් කිරීම. එයින් ආත්මාර්ථය වගේම ඊර්ෂ්‍යාව වගේ ලක්ෂණ රෝපණය කරන්නට හැකියාව තියෙනවා. නමුත් ආචාර ධර්මය සහ කලාව නියමන්දමින් ක්‍රියාත්මක වෙනකොට මේ අධිෂ්ඨානයට අධිෂ්ඨාන නිෂේධනය කරන්නට හැකියාව ලැබෙනවා තාවකාලිකව. නමුත් අපිට ඕනේ අපේ පරමාර්ථය වෙන්න ඕනේ අධිෂ්ඨානය කියන්නේ පූර්ණ වශයෙන් සමස්තයක් විදිහටම නිෂේධනය කිරීම. ඉතින් ඒක සදහටම තුනක් කිරීමට අපිට පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ තණ්හාව ආශාව කියන්නේ දුරු වීම. ඉතින් අධිෂ්ඨානය කියන්නේ සම්පූර්ණයෙන්ම දුරු කරන්නට නම් පරම මොක්ෂය, එහෙම නැත්නම් අපි බුදු දහමේ කියනවා මේ මොක්ෂයට නිර්වාණය කියලා. විශෝකනව කියනවා මොක්ෂයට වඩා නිර්වාණය කියන වචනේ තාමත් අර්ථ සම්පන්න දෙයක් විදිහට. ඉතින් මේ නිසා වූ මොක්ෂය සඳහා නිර්වාණය කියන වචනය ඉතාමත් ප්‍රිය කළා. ඒ වගේම ඔහු මේ පරම මොක්ෂයෙන් නිවාණය ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ භවතණ්හාවට හේතු වෙච්ච අධිෂ්ඨානය කියන එක ආශාව කියන දේ සම්පූර්ණ නිෂේධනය කිරීම කියලා සමස්තයක් වශයෙන් මේ පොතේ ද විල් ද වර්ල්ඩ් ඇස් විල් ඇන් රිප්‍රසන්ටේෂන් පොතේ සඳහන් කරනවා. ඒ වගේම මට මේ දේශනයේදී අවසානයෙන් මට කියන්න ඕනේ ශෝපනවගේ බලපාල තියෙන කියන්නේ නීෂේ, ඒ වගේ හාර්ට්මෑන්, ඒ වගේම සංගීතකරු සහ නාට්‍ය ශිල්පියෙකු රිචඩ් බැග්නට් බුදු දහමේ තියෙන සත්‍ය කියන සංකල්පය පිළිබඳ කතා කරද්දී, ඒ වගේම මැක්ස් මූලර්, ගෝල්ඩන්බර්ග්, ඥානතිලෝක ස්වාමීන් වහන්සේ, වගේම මේ කියන දාර්ශනිකයන් ගේම හෝල්ඩල්ගේ කර්ට් ෆිෂර්, ජෝර්ජ් ග්‍රීන් වගේ බටහිර දාර්ශනිකයෝ ඔහුට ඔහුගෙන් විශේෂ කියන්නේ බුදු දහමේන අදහස් ඔවුන්ට ජර්මන් දාර්ශනිකයන්ට බලපාල තියෙනවා කියලා කියනවා. ඒ වගේම මම කලින් කිව්ව මනෝවිශ්ලේෂණවාදී ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදී වගේම ලැග්න කියන අයගේ අදහස් සම්බන්ධයෙන්ුත් ඔහු කියන්නේ ඔහු බලපාල කියන්නේ ඔහුට බලපෑමක් ඇති වුණා මේ අයත්. ඉතින් අර කියන අධිෂ්ඨානය ආශාව කියන දේවල් මිනිසාගේ තියෙන ලිංගික ආශාවන් පදනම් කර ගැනීමෙන් වගේම ප්‍රජනනය හේතු කර ගැනීමෙන් මේ දේවල් ඇති වෙනවා කියලා වැඩිදුර කතා කරනවා. ඒ වගේම අවිඥාණය නිගිකත්වය සම්බන්ධයෙන් ශෝකනව ඉතාමත් වටිනා වැදගත් සංකල්ප ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ ශෝකනවගේ කලා සෞන්දර්ය පිළිබඳ දර්ශනය කතා කරොත් රිචඩ් මැග්නට්, ඒ වගේම ආනෝ ෂෝන්බර්ග් කියන සංගීත ශිල්පීන්, ඒ වගේම කතුවරුන් වෙච්ච චාල්ස් බොඩලෑර්, පෝල් වර්ලෑන්, ස්ටීවන් මනම් කියන පුද්ගලයනුත් ඉතාමත් දායක වෙලා තියෙනවා කියලා මේ ඔවුන්ගේ පින්තූර කීපයක්. අවසානයේදී මට කියන්න ඕනේ එක කාරණාවක්. මේ ශෝකනාව මම මෙතෙන්දී සංසන්දනාත්මකව අධ්‍යයනය කරා බටහිර දර්ශනී කියන්නේ ජර්මන් දර්ශනී කතා කරන මම මෙහිදී සංසන්දනාත්මක තමයි අධ්‍යයනය කරේ. මෙහි සමහර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම ශෝපනවද එල්ල වුණු එක විවේචනයක් තමයි ඔහු දැඩි ආදිභෞතිකවාදී කියලා. කොහොම නමුත් අපේ ජීවිතයේ මේ මරණය කියන දේ, ඒ වගේම දුක කියන දේ, මේ දේවල් කතා කරද්දී ඒ අධිභෞතිකවාදී සංකල්ප අපිට බැහැර කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ ආකාරයෙන් මගේ
දේශනය මම අවසානයට එනවා. මම මේක වඩා බලාපොරොත්තුෙන් හිටියා දේශනය සිදු කරන්න ඉත තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක්ක මේ විදියට මට අවසන් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මම මගේ අතින් මොනහරි වැරැද්දක් මොනහරි නම් විතර සම්මා වෙන්න කියන්නේ කියලා, ඒ වගේම මොනහරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. මගේ දේශනය මෙතනින් මම නිමාවට පත් වෙනවා. බොහොමත්ම ස්තුතියි සෙව්වන් සමද රාහේවාව සම්මාත්මයට. විවිධ ගැටලු මැද්දේ වුවත් අද දින දේශනය පැවැත්වීම සම්බන්ධයෙන් මං හිතන්නේ සෝපන්හාව කියන විශිෂ්ට ජර්මානු දාර්ශනිකයාට බුදුදහමින් ප්‍රමුඛ වශයෙනුත්, ඒ වගේම භාරතීය දර්ශනයේ සහ චීන දර්ශනවලින් යම් ආභාසයනුත් ලැබී තිබෙන බව සඳහන් කරා. විශේෂයෙන්ම සෝපනව සිය දර්ශනය ගොඩනැංවීමේදී විශේෂයෙන්ම අස්වර්ව අසුභවාදී සංකල්ප තිබුණ බව සඳහන් කරා. බුදුදහමේ දැක්වෙන දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරපු බව සඳහන් කරා. ඉතින් ඒක බුදුදහමටත් තියෙන එක විදිහක චෝදනාවක්, බුදුදහම සර්ව අසුභවාදයක් විදිහට. නමුත් සෝපන්හව සඳහන් කරපු විදිහට ඒවා මානව ජීවිතේ යථාර්ථයක සම්බදියාවක් දක්වනවා නම් එය යථාර්ථයෙන් අපට ඒක ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් නැහැ. යථාර්ථය නම් දුක, ඒක යථාර්ථය විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මම මේ දේශනයේදී දැකපු දෙයක් තමයි, ඇත්තටම ෂෝපන්හාව අපට ඉතා හොඳ ජීවන දර්ශනයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් මට හිතුණ විදිහට සමුද්‍රා මහත්මිය දක්වපු කරුණු වලින් තේරුණු දෙයක් තමයි බුදුහාමුදුරුවෝ කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඔය තණ්හාවේ ත්‍රිවිධ ස්වરૂපය ගැන තමයි සමහර විට විද්දුලිව් වගේ දෙයක්. ඒක ෆ්‍රොයිඩ් කිව්වේ ජීවිතාසය කියලා. ඉතින් ෆ්‍රොයිඩ් ෂෝපන්හාවත් බලපෑවා කියලා දැන් සඳහන් කරා. ඉතින් ඊට පස්සේ ෆ්‍රොයිඩ් කියපු මරණාසය විභව තණ්හාව යම් විදිහකින් සමාන නැහැ ඇත්තටම. නමුත් යම් සම්බන්ධයක් තියෙනවා මනෝවිද්‍යාඥයෝ සමහර විට මහාචාර්ය පද්මසිරි ඒක සඳහන් කරලා තියෙනවා සයිකෝ ඇනලිසිස් ඇන් බුද්ධිසම් කියන පොතේදී. මේ විවිධාකාර තණ්හාව ඊට පස්සේ සෝපන්නාව සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් කියලා තියෙන දේවල්, ඒවට සමහර විට විභව තණ්හාව බලපාලා තියෙනවා. ඊට පස්සේ ලිංගික ආසාව සම්බන්ධයෙන් දක්වලා තියෙන අදහස් වලට බුදුදහමේ තණ්හාව කියන කාරණය නැත්තම් දුක ප්‍රධාන හේතුව විදිහට දක්වන කාරණය සම්බන්ධ වෙන්නට ඇති. ඉතින් ඒ වගේ විවිධ පරාසයන් ඔස්සේ අපට සෝපන්හාවගේ දර්ශනයට බුදුදහමේ යම් ආභාෂයක් ලැබිලා තියෙන බව මූලාශ්‍රය සහිතව සමුද්‍රා මහත්මිය අද ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් එතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මම හිතන්නේ මේක ලිපියක් විදිහට අපට ලබා ගන්නට හැකි වුණොත් මම හිතනවා මීට වඩා ප්‍රයෝජනයක් අපට ගන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් නැවතත් එතුමියට ස්තුතිවන්ත වෙමින් අදහස් යෝජනා සහ ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් අද සම්බන්ධ වී සිටින සියලු දෙනාට YouTube ඔස්සේ සම්බන්ධ වෙන අයට නම්
හැකියාවක් නැහැ. මොකද මම ඒකට සම්බන්ධයි නැති නිසා. නමුත් සෝමෝස්සේ සම්බන්ධයෙන් කාට හරි යම් අදහසක් දක්වන්න තියෙනවා. ඒ සඳහා දැන් අවස්ථාව අපේ දර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයන්ත බෝගොඩ මහත්මාත් ඉන්නවා සම්බන්ධ වෙලා. එතුමාටත් යම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට අවස්ථාව තියෙනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේද වීරවර්ධන මහත්මාත් සම්බන්ධ වෙලා තියෙනවා. මොනවහරි අදහසක් දක්වනවා නම් අත උස්සලා ඉදිරිපත් කරන්න විට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් චැට් බොක්ස් එක ඔස්සේ කියාව තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සෙවන මහත්මිය අර දේශනයේදී සඳහන් කරා බුදු දහමෙත් එක දුකක් විදිහට සලකන ඔය මරණය ගැන මේ ශෝපන්හව අදහස් දක්වලා තියෙනවා කියලා යම් දෙයකින් පාරභෞතිකවාදී අදහස්. ශෝපන්හව දැන් ඔබතුමිය මේ සම්බන්ධයෙන් සොයනකොට හමුවුන්නේ නැද්ද මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ වගේ? එහෙම අදහස් සම්බන්ධයෙන් සෝපන්හව මුකුත් කරුණු දක්වලා තියෙනවද? ඇත්තටම තුමානි කියන හිමස්සේ උනාට මට හම්බ වෙන උත්තර නම් ඇත්තටම මම සඳහන් කරන්න තිබුණ නැහැ. ඒ කියන්නේ සමහර වැඩිදුර ඒ කියන්නේ මම ඒ සම්බන්ධයෙන් මට අවශ්‍ය වුණා මේ කතා කරන්න සන්තුෂ්ටිවාදය සම්බන්ධයෙන් අදහස් ගැන මම කතා කරද්දී එහෙම මට දකින්න ලැබුණ නැහැ. එතකොට අර තාපස වෘත්තිය ගැන තාපස බව සම්බන්ධයෙන් මේ චෝපන්නාවගේ තිබුණ කැමැත්ත ගැන සඳහන් කරා. ඒක බුදු දහමේ තරන්නේ යන භාරතීය ප්‍රධාන වශයෙන් තිබුණ දෙයක්. තාපස වෘත්තිය කියන එක නැත්තම් තාපස බව තපස් වීරවරුන් විදිහට ගිහිගේ අතහැරලා කැලේට ගිහිල්ලා බණ භාවනා කරන එක, විමුක්තිය සොයා යාම, සත්‍ය සොයා යාම, ඒ වගේ භාවිතයක් තිබුණේ. එතනදී අර තව කාරණයක් ඔබතුමිය ඇඳගත්ත සෞන්දර්යය කියන එක, සෞන්දර්යය ගැනත් ශෝපන්හාවගේ තියෙන්නේ අර ලෝකෝත්තර ආධ්‍යාත්මික බවක්ගත්තු අදහසක් වගේ කිව්වා. දැන් ඒකට බලපාල දෙන්නේ ඇත්තටම ඔය තාපසවරු කියන්නේ සොබා දහම ආශ්‍රිතව ගහකොළ සතා සිව්පාවා ගංගා එළදොල වගේ කැලෑවල් වල ඒ වගේ ආශ්‍රිතව ලබපු සෞන්දර්යාත්මක අත්දැකීම්ද මේකට පාදක වෙන්න ඇත්තේ? ඒ කියන්නේ සෝපන්හව හිතන්නේ ඇත්තේ එහෙමද? ඇසේ මා එක තැනක සඳහන් වුණා මේ සෙන් බුදු දහමේ බලපෑමකුත් ශෝපනාවත තියෙනවා කියන සමහර අපි සෙන් බුදු දහමේ පරිසරයේ සම්බන්ධව කතා කරනවානේ. එතකොට ඒ දේවල් සහ තව තපස්සේ සර් කිව්වා වගේ ඒ දේවලුත් සමහර විට ශෝපනාව මෙතෙන්දි සඳහන් කරන්න ඇති කියලා හිතෙනවා. මට හිතුනේ අර සෙන් බුදු දහම සම්බන්ධයෙන් එතකොට පොඩි බලපෑමක් තිබුණ නිසා ඒ සම්බන්ධික අධ්‍යයනය කරලා තියෙන නිසා ඒ අවශ්‍ය තියෙන තැති කියලා.
එතකොට සෞන්දර්ය පිළිබඳව ෂෝපන්හවගේ අදහස් ඉතින් පස්ස කාගේනවත් බලපාල තියෙන බව සඳහන් කළා. ඉතින් එහෙම ගත්තම ඇත්තටම දාර්ශනිකයෙක් විදිහට විවිධ පැතිකඩේ ආචාර ධර්ම සම්බන්ධයෙන් සඳහන් කරා ඔබගෙන. ඉතින් විවිධ පැතිකඩවලට ගියපු දාර්ශනිකයෙක් ෂෝපන්හවගේ බලපෑම බොහෝ පශ්චාත් කාලීන ෂෝපන්හවගෙන් පස්සේ ගොඩක් අයට බලපාල තියෙන ඔබතුමේ සඳහන් කරා. මම හිතන්නේ මේකෙන් ගොඩක් පැතිවලට අපේ අවධානය යොමු කරනවා. ෂෝපන්හව කියන මේ දාර්ශනිකයා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා අධ්‍යයනය කිරීමේදී මම හිතන්නේ ඒවා අපේ සිසු දරුවන්ට ගොඩක් උදව් වේවි කියලා අපි හිතනවා. ඔස්සේ වගේ මට අමතක වුණ කවික කරන්න තමයි මේ ලුඩ්වික් විට්ගන්ස්ටයින්ටත් ගොඩක් ශෝපන්හවගේ මේ දර්ශනය බලපාන තියෙනවා කියලා සඳහන් වෙනවා. හොඳයි, එහෙනම් වෙන කාටවත් ප්‍රශ්න නැති බවයි අපිට පෙනියන්නේ. සුමේර සර් මොකුත් අදහසක් දක්වනවද? නෑ අයියා, මේ මට අර හෙට තියෙන දේශනෙට ලෑස්ති වෙන්න තියෙනවා. ඒ හින්දා හොඳ, එහෙනම් අනිත් අපි අයගෙන් අවසන් කරමු නේද මන්? එහෙම හොඳයි. ප්‍රශ්න නැත්තම් හොඳ, සෙව්වා දිරත් මේ දවස්වල ටිකක් කරදරයිනේ. ඔව්, ඒක තමයි. එහෙනම් බොහොමත්ම ස්තුතියි අද දේශනය පැවැත්වූ සේවන්දි සමදරා ඒවා සම්මාත්මයට ගැටළු රාශියක් මන් දෙව්වා. ඉතාමත්ම සංයමයෙන් සහ ඉතා සිත් ඇද ගන්නා විදිහට දේශනය පැවැත්වීම සම්බන්ධයෙන් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද සම්බන්ධ නොවුණත් පුරාවිද්‍යා රුම අධ්‍යයන ආයතනයේ අනුරාධ පියදාස මහත්මා එතුමා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ තාක්ෂණික කටයුතු සියලු දේම සකස් කරලා තමයි එතුමා ගත්තුනේ. එතුමා ඇතුළු ඒ දෙනාතනි සියලු දෙනාත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම අද දින මේ දේශනය සමඟ සම්බන්ධ වුණ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. අපි මේ දේශන මාලාව ඊළඟ දේශනය සමඟ ලබන ඉරිදා සම්බන්ධයේ බලාපොරොත්තුෙන් සියලු දෙනාටම සුභරාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.